డేటాబేస్ మేనేజ్మెంట్ క్వశ్చన్ సెట్కి మటలబియది దేవని క్వశ్చన్ సెట్కి మమకరాన్ని కోమదికి అర్థమై మే వీడియోకి పెన్నాను అవి బలము దేవని క్వశ్చన్ మే క్వశ్చన్ కియన్ని సందూన్ ప్రొడక్షన్ కియన కంపెనీకి డైరెక్ట్ బోర్డ్ డిసైడ్ కర్ల తీయనవా ఇలాగ దత్త సియల్లమా కంప్యూటర్ సాఫ్ట్వేర్ ఎక్కడ తొలక్కరన్ మే సాఫ్ట్వేర్ కాదన వెంటే బాగా అరగను తీయండి తెలియన గాత్ర సాఫ్ట్ కియన సాఫ్ట్వేర్ కంపెనీకి మమయే సాఫ్ట్వేర్ కంపెనీకి సీనియర్ సాఫ్ట్వేర్ ఇంజనీర్ కినే కెల హితాగన మటసా మగే టీమ్ మిగట తమ భారదీల తీయన్ని మే కంప్యూటర్ సాఫ్ట్వేర్కి డేటాబేస్ క్రియేట్ కరన వెడే పాత సంధానం దత్తు ఉపయోగకరగన మేము కంప్యూటర్ సాఫ్ట్వేర్కి డేటాబేస్ అదన్న కెల తీన పలవిన ప్రశ్న ఇంకేయన్ని సందూన ప్రొడక్షన్ కియన డేటాబేస్ హదర్న హరి మే సందామం భావితాకరాన్ని వర్క్ బెంచ్ కియన సాఫ్ట్వేర్ అపి వర్క్ బెంచ్ ఓపెన్ కరగిన పలవిన ప్రశ్న తీరు సందూన ప్రొడక్షన్ డీబీ కియన డేటాబేస్ క్రియేట్ కరగ හරි අපි දැන් සඳුන ප්‍රොඩක්ෂන් කියන DB ඩේටාබේස් එක ක්‍රියේට් කරගෙන ඉවරයි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. දෙවෙනි ප්‍රශ්නෙන් කියන්නේ employee කියන ටේබල් එක හදන්න කියලා. අපි එහෙනම් employee කියන ටේබල් එක හදාගමු. හරි අපි employee කියන ටේබල් එක හදාගත්තා. අපි දැන් මේකට column add කරගන්න තමා තියෙන්නේ. පළවෙනි column එක විදියට employee register number කියන column එක data type එක භාෂා විදියට length එක 10ක් විදියට අපිට හදාගන්න කියලා තියෙනවා. අපි පළවෙනි column එක හදා හරි අපි පළවෙනි කොලම් එක හදාගෙන ඉවරයි. අපි බලමු දෙවෙනි කොලම් එක මොන වගේද කියලා. දෙවෙනි කොලම් එකේ අපිට දාගන්න තියෙන්නේ first name එක. data type එක භාෂා ලෙස length එක 45ක් ලෙස තමයි අපිට දාගන්න තියෙන්නේ. හරි අපි දෙවෙනි කොලම් එකත් හදාගෙන ඉවරයි. අපි බලමු තුන්වෙනි කොලම් එක. තුන්වෙනි කොලම් එක තමයි last name කියන කොලම් එක. ඒකෙත් ඉහස සඳහන් පරිදිම data type එක වාචාත් length එක 45 කට දා ගන්න කියලා තියෙනවා. හරි තුන්වෙනි කොලම් එකත් අපි හදාගෙන ඉවරයි. අපි බලමු ඊළඟ කොලම් එක මොකක්ද කියලා. gender කියන කොලම් එක තමයි ඊළඟ කොලම් එක. අපිට මේක data type එක වාචා ලෙසත් length එක 10ක් ලෙසත් දෙන්න තියෙනවා. හරි අපි බලමු ඊළඟ කොලම් එක. අවසන් කොලම් එක තමයි contact number කියන කොලම් එක. මේකේ data type එක වාචා length එක 10 කුත් දෙන්න තියෙනවා. හරි අපි දැන් පළවෙනි table එක හදාගෙන ඉවරයි. employee කියන පළවෙනි table එක හදාගෙන ඉවරයි. එනම් අපේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපය අවසන්. අපි බලමු අපේ තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. තුන්වෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ product කියන table එක හදාගන්න කියලා. අපි එහෙනම් product කියන table එක හදාගමු. හරි අපි ප්‍රොඩක්ට් කියන ටේබල් එක හදාගත්තා. අපි දැන් මේකට කොලම්ස් ඇඩ් කරගමු.
පලවෙනි කොලම් එක විදියට අපිට තියෙන්නේ product id කියන කොලම් එක data type එක වාචාත් length එක 10 කුත් add කරගන්න කියලා. දෙවැනි කොළම් එක විදිහට අපිට තියෙන්නේ product name කියන කොළම් එක. ඒකට අපි data type එක වාචාත් length එක 45 කට add කරගන්න කියලා තියෙනවා. හරි අපි දෙවෙනි කොලම් එකට ඇඩ් කරගෙන ඉවරයි. අපි බලමු තුන්වෙනි කොලම් එක මොකක්ද කියලා. තුන්වෙනි කොලම් එක තමයි බ්‍රෑන්ඩ් කියන කොලම් එක. බ්‍රෑන්ඩ් කියන කොලම් එකත් වාච ලෙසත් ලෙන්ත් එක 45ක් ලෙසත් දෙන්න තියෙනවා. හරි අපි දෙවෙනි ටේබල් එකද හදාගෙන ඉවරයි. අපි දැන් බලමු අපේ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නෙන් කියන්නේ ප්‍රොඩක්ට් කියන ටේබල් එකේ ඩේටා රිපීට් වෙන එක වළක්ව ගන්න අපිට කරන්න පුළුවන් දේ මොකක්ද පියවර මොකක්ද කියලා. ප්‍රොඩක්ට් කියන ටේබල් එකේ ඩේටා රිපීට් වෙන්නේ බ්‍රෑන්ඩ් කියන කොලම් එකේ. මොකද බ්‍රෑන්ඩ් කියන කොලම් එක තමයි බ්‍රෑන්ඩ් කියන කොලම් එකෙන් ප්‍රොඩක්ට් ගොඩක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බිස්කට් ගත්තොත් මෙලිබන් කියන ප්‍රොඩක්ට් එකෙන් බිස්කට් වර්ග ගොඩක් තියෙන්න පුළුවන්. මෙලිබන් කියන ප්‍රොඩක්ට් එකෙන් මෙලිබන් ලෙමන් පෆ්, මෙලිබන් කිරි, මෙලිබන් ක්‍රීම් කේකර් වගේ බිස්කට් වර්ග ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි බ්‍රෑන්ඩ් කියන කොලම් එක අයින් කරලා බ්‍රෑන්ඩ් කියන වෙනම ටේබල් එකක් හදලා බ්‍රෑන්ඩ් ID එක අපි 1 to many relationship එකක් විදිහට ප්‍රොඩක්ට් කියන ටේබල් එකට ඇඩ් කරගන්න ඕනේ. අපි එහෙනම් මෙතන බ්‍රෑන්ඩ් කියන කොලම් එක අයින් කරගන්න. හරි අපි බ්‍රෑන්ඩ් කියන කොලම් එක අයින් කරගත්තා. අපි දැන් වෙන අලුතෙන් බ්‍රෑන්ඩ් සහ බ්‍රෑන්ඩ් ID කියලා ටේබල් එකක් හදාගන්න ඕනේ. බ්‍රෑන්ඩ් කියන ටේබල් එක අපි හදාගමු. හරි අපි මේකේ පළවෙනියට දෙන්න ඕනේ බ්‍රෑන්ඩ් ID. ID data type එකකින් ලෙස ඉන්ට් ලෙසත් ඔටෝ ඉන්ක්‍රිමෙන්ට් වැටෙන විදිහට 1 2 3 ඔටෝ ඉන්ක්‍රිමෙන්ට් වෙන විදිහට මම මේක දාගන්නවා. අපි ඊළඟට බ්‍රෑන්ඩ් නේම් එක දාගමු. හරි අපි දැන් බ්‍රෑන්ඩ් කියන ටේබල් එකත් අදාගෙන ඉවරයි. අපි දැන් මේ බ්‍රෑන්ඩ් කියන ටේබල් එක ප්‍රොඩක්ට් කියන ටේබල් එකට කනෙක්ට් කරගන්න ඕනි. මේ සඳහා අපිට භාවිතා කරන්න ඉන්නේ 1 to many relationship එක. ඒ කියන්නේ එක බ්‍රෑන්ඩ් එකකට ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා, එක ප්‍රොඩක්ට් එකකට බ්‍රෑන්ඩ් එකයි තියෙන්නේ. ඒකින්ද ප්‍රොඩක්ට් පැත්ත මිනි වෙලා බ්‍රෑන්ඩ් පැත්ත 1 වෙනවා. අපි relationship එක හදාගමු. හරි අපිට දැන් බලා ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් ID කියන එක ප්‍රොඩක්ට් ටේබල් එකට වැටුණා. හරි අපි 3-4 වෙනි ප්‍රශ්න කරලා ඉවරයි. හරි දැන් අපි ක්වෙස්චන් සෙට් දෙකේ ප්‍රශ්න සියල්ලම කරලා ඉවරයි. අපිට මේකට ඩේටා ඇඩ් කරගන්න කියලා නැහැ. මේ විදියට ටේබල් හදාගෙන ඊට රිපීට් වෙන එක වළක්ව ගන්න මේ විදියට අපිට ගන්න ඕනි පියවර විතරයි අපිට ගන්න කියලා තියෙන්නේ. ස්තුතියි.